ගාල්ලේ හයිටි එකක් අනිත් එක බුෆේ එකක් අනිත් එක ඔයා එක හුස්මට ගහලා දානවනේ අනේ අපේ බැංකුව හැදුවා ඔව් අපේ අපේ කැම බැංකුව කුටි මේ කම්බිනේෂන් එක මරුවා ඒක තමයි අපිට තියෙන එකම විනෝදේ කොලෙට් එකම කනුව කලබල වෙඩි ගමට චොක්ලට් අයිස්ක්‍රීම් එකේ වැනිලා ටච් එකක් තියෙනවා මොකෝ බලන් ඉන්නේ කන්න නැතුව කියලා කන තියෙන්නේ අද අපි අරන් එන්න හදන්නේ ඔගලන් ආස විදිහේ වීඩියෝ එකක්. මේක හයිටි බුෆේ එකක් ගැන. ඉතින් ඔගලන් දන්නවා අපි හයිටි බුෆේස් ගැන එතකොට බුෆේ ගැන වීඩියෝස් ඔගලන්ට අරගෙන එනවා කියලා. ඉතින් කට්ටිය අපිට රික්වෙස්ට් කරලා තිබ්බා කොළඹම විතරක් නැතුව පොඩ්ඩක් කොළඹින් එහා තියෙන බුෆේ ගැනත් විස්තර අරන් එන්න කියලා. ඉතින් අපි මේ රික්වෙස්ට් එක ගැන හිතලා බලලා අද මේ ඇවිල්ලා ඉන්නේ ගාල්ලට. ගාල්ලේ තියෙන හයිටි බුෆේ එකක් ගැන තමයි මේ විස්තර අරගෙන එන්න හදන්නේ. මොකද ගොඩක් කට්ටිය කියලා තිබ්බා ගාල්ලේ හයිටි බුෆේ එකක් කරන්න කියලා නේ. ගාල්ලේ හයිටි බුෆේ එකක් කරන්න කියලා රික්වෙස්ට් ඇවිල්ලා තිබ්බා. අපි මේ ඉන්නේ ගාල්ලේ තියෙන ඔවින් මෝ කියන හෝටල් එකේ. ඉතින් මේ හෝටල් එක තියෙන්නේ ගාල්ලේ බද්දිගම පාරේ පුළුවිටිකේ. ඉතින් අපි මේ හෝටල් එකට ආවා අපිට ආරංචි වුණේ මේක මේ අඩු බජට් එකට කියන්නේ අඩු මුදලට හොඳ ස්ප්‍රෙඩ් එකක් තියෙනවා කියලා. ඉතින් අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ ස්ප්‍රෙඩ් එකේ මොනවද තියෙන කෑම බීම කියලා ඔයගලන්ට එක ෂෙයා කරගන්න. බෙදාගෙන ආවේ ඇත්තටම කිව්වොත් පොඩි පොලිමක් එහෙමත් තිබ්බා මොකද මේක තියෙන්නේ පොය දවසට විතරයි මේ හයිටි බුෆේ එක තියෙන්නේ ඉතින් ඒ හින්දා ගාල්ලවට ඉන්න අය ඉතින් ඔක්කොම පොය දවසට මේක සෙට් වෙනවා හිතන්නකෝ අවුරුද්දටම 12 පාරයිනේ ඒ හින්දා ඉතින් මේ මාසයකටත් කට්ටිය රෙඩි වෙලා පොඩි පොලිමක් එහෙම තිබ්බා අපි වීඩියෝ ටිකක් කරලා නේ ආවේ හින්දා මෙන්න මේ ටික තමයි ගත්තේ තව කෑම බීම රීෆිල් කරන ගමන් තියෙන්නේ මේ තියෙන අපේ ෆස්ට් ස්ටොක් එක මං හිතන්නේ කොචි ගාල්ලේ සෙට් එක මග බලාගෙන ඇත්තේ පොයේ දවස් වෙනකන්. ඔව් ඉතින් මොකද පොයේ විතරක් තියෙන හින්දා ටක් ගාලා උදේ වරුව ඉවර වෙලා හවස තේ වෙලා වෙනකන් මේකට සෙට් වෙන්න බලාගෙන ඉන්න කට්ටිය. ගාල්ලේ තාම වෙන තැන් වල හයිටි බුෆේ ඇත්තෙත් නැහනේ. ඔව් අපි හොයලා බලද්දී ඔව් දන්න තරමේ මේක තමයි කියන්නේ බුෆේ එකක් විදිහට තිබ්බේ. ඉතින් ඒ හින්දා ඉතින් බුෆේ එකකින් අන්ලිමිටඩ් ගන්න පුළුවන්නේ. කට්ටිය ඉතින් වෙන සෙට් එකක් කිනවා. අනිත් එක ස්පෙෂලි කියනවනේ මේකේ මේ කලින් රිසර්වේෂන්ස් දාන්න ඕනේ. මොකද ලිමිටඩ් කට්ටියක් තමයි මේගොල්ලන් ගන්නෙ එක පෝයකට එක සෙට් එකක් විදිහට. ඒ හින්දා ඔයගලන් ගාල්ලවට නම් නැත්තම් පෝයට ගාල්ල පැත්තේ එන්න හිතන් ඉන්නවනම් කලින් රිසර්වේෂන් එක දාන්න. ඔන්න ඉතින් අපි මොකද කරේ? අපේ බැංකුව හැදුවා. ඔව් අපේ අපේ කැම් බැංකුව. ඔව්. කැම් බැංකුවේ මේ පැත්තේ තනිකර කැම් වලට ඉඩ දීලා මේ පැත්තේ ගෙනීම බීම ස්ටොක් කරලා තියෙන්නේ. බීම ස්ටොක් එක අපි මේ ආසේව දෙක ගාන දාගෙන ආවා. මොකද මේක මොහිතෝනේ? මොහිතෝ එකක්. මොහිතෝ එකයි. මික්ස් ෆෘට්. මික්ස් ෆෘට් එකක් ඊට පස්සේ ෆලෝඩ් එක තිබ්බා. අයිස් කෝෆි තිබ්බා. එක එක ಜಾති වීදුරු තිබුණේ. ඉතින් අපි හැම ಜಾතියෙම වීදුරු වලට දාගෙන ආවා. අනිත් එක තමයි මේකේ මේ නූඩල්ස් තිබ්බා. මං කොචි තාම කැම ටික පෙනලා ඉවර නැහැ. කන්න පටන් ගත්තට ඔයා. ප්ලීස්. ඔයත් මං හිතන්නේ පෝය වෙනකම් මග බලන් ඉඳලා තියෙන්නේ. හිතන්නකෝ දැන් කොළඹවට එතකොට මීගම් ඔය හයිටි වලට ගියාට ගාල්ලේ හයිටි එකක් අනිත් එක බුෆේ එකක්. අපි කොචි අනිත් එක කොළඹින්දන් ආවනේ. මේ දිනේ මේ මිනි පිට්සා. මේ හොඳට චිකන් එහෙම දාලා දිනනවා. මේගොල්ලෝ තාම මේ බුෆේ එක පටන් ගන්න වැඩි කාලයක් නැහනේ. මේ තුන්වෙනි එක කිව්වනේ. අපි මේ ආවේ මේගොල්ලොන්ගේ තුන්වෙනි හයිටි බුෆේ එකට. ඒ කියන්නේ තුන්වෙනි පෝයෙට. දැන් ඉතින් හෙමින් සර යන්නේ වගේ මේ බැංකුව ඉවර කරන්න තියෙන්නේ. බැංකුව බංකොලොත් කරන්න. ඉතින් බැංකුව බංකොලොත් වෙන අතර සමහරක් විට ආයතනයක් බැංකුවට ආයෝජන හැම එන්නත් පුළුවන්. අලුත් ආයෝජන තව වෙනස් කෑම දාන්න පුළුවන් කට්ටිය ඩිපොසිට් කරන්න පුළුවන් කට්ටියල මෙතනට මෙතනින් අරන් යන්න නැතුව ඕනද ඔව් ඩිපොසිට් කරාට කමක් නැහැ මෙතනට විත්ඩ්‍රෝ කරන්න නැතුවනේ කුචි බීමක බඩා පැත්තේ පොඩ්ඩක් යන්න අයිස් කෝපි පැත්තේ ගියා අයිස් කෝපි පැත්තේ ගියාද ඔව් මේ ඒකනේ මං කට පුරවලා අරන් ආවනේ කුචි නේද මම බැලුවේ කේ අඩුනේ කොහොමද කියලා ඒකට ඔවා මේ බල බල ඉන්න නෙමෙයි නේද අපි හරි දක්ෂයි බැංකු බංකොලොත් කරන්න
කෑම බැංකු වෙන බැංකු නෙමෙයි මේ වගේ කෑම බැංකු හදා ගන්නවා ඊට පස්සේ ඒ කෑම බැංකු බංකොලොත් කරනවා ඒක තමයි අපේ විනෝදාංශය ඒක තමයි අපිට තියෙන එකම විනෝදේ ඔයා වතන කකා ඉන්න අතරේ කුටි මං කට්ලට් ඩිපොසිට් කරන්න ආවා කට්ලට් ඇවිල්ලා අලුත් ඩිපොසිට් එකක් බැංකුවට මේ කනකම මේ කාලමත් මේක උණු උණු මේ අලුතෙන් දාපු අලුතෙන් දාපු සෙට් එක අලුතෙන් බැදපුවා හොට් හොට් බඩු හොට් හොට් බඩු කීයේ කීකින් කෑවන එකපාරටම පිඹින්නවත් නැතුව මං හිතන්නේ කුචි මට වෙන ඩිපොසිට් කර කර ඉන්න විතරයි මම මං ගෙනලා ඩිපොසිට් කරනවා ඔයා විත්ඩ්‍රෝ කරනවා උත්තර දෙන්නේ නිකුත් නෑ කල්පිටිනෝ දෙන්න උත්තර නෑ ඉතින් ඔයාට නෑ හැමනේ හරි හරි උත්තර දෙන්න දෙයක් නෑ අත් දෙකේ උත්තර දිනනෝ අය කටින් උත්තර දෙන්න ඕනේ නෑ උඹේ මොකද ගතිය ආ ඔය මොකද කරන්නේ කුචි මම බැංකුව මගේ පැත්තට ගන්නවා සම්පූර්ණයෙන් එයාගේ පැත්තට ඔක්කොම ටික ලං කරගෙන තනියෙන් භුක්ති විඳිනවා මොකෙන්ද මුලින් පටන් ගන්නෙ අර සබ්මරීන් වලින් සබ්මරීන් වලින් මම තාම කෑවෙත් නෑ සබ්මරීන් ඒක ඇතුලේ තියෙන්නේ මේ ස්පිචිකන් ස්පිචිකන් මේ අම්මා හොඳ ගැල්ලා තියනවා ඕනේ ඒ නිසා ඒකට තමයි හිත ගියේ මගේ තුත්තික ගන්න එපා කුටි මේ උස වීදුරට බෙදාගෙන ආවේ මම බෙද බෙදුවද ඔය මක්කල ගෙනාවේ එයාට අග්ගාල ඒකින් බීලා මේ ගානට අඩු කරලා එහෙම තමයි යන්නේ වීවීනෝ හ්ම් ඒක තමයි නේ සෙට් වෙන්නේ ඉස්සරහට නිකන් හැදෙයිද නැහැ කියමනම් මුචී කිව්වහම අයිස් කෝපි තමයි වගේ එක නිකන් අයිස් කෝපි දැක්කම මා මතක් වෙන සීන් එකක් ඒත් දන්නේ එහෙම නැත්නම් මාව දැක්කම අයිස් කෝපි මතක් වෙන එක මම යනකොට නිකන් අයිස් කෝපි වීදුරක් යනවා වගේ තමයි මිනිස්සුන්ට පේන්නේ ඇයිද මම යන තැන අයිස් කෝපි බොනවානේ අනිත් එක ඔයා එක හුස්මට ගහලා දානවනේ අනේ මං ආසෙ කුජ අයිස් කෝපි වලට සාමාන්‍යයෙන් මං වෙඩින් වලට ගියත් දැන් වෙඩින් වල ගොඩක් වෙලාට දෙන්නේ අයිස් කෝපි ඉස්සර වෙඩින් වල දෙනවනේ අයිස් කෝපි අන්තිමට මම අයිස් කෝපි එක අනිවාර්යෙන් බොනකන් ඉන්නෝ දෙක තුනක්ම බොනවා ඉල්ලගෙන ඒක එහෙම නවත්තලා තියෙන දැන් දෙක තුනක හරි දුන්නා නම් මේක දැක්කොත් එමේ වෙද්ද නවත්තනවා කට්ලට් සමග ගාලික් බ්‍රෙඩ් උණුයි තමයි මේක ආමුණුයිනේ කුචි මේ කම්බිනේෂන් එක මරුවේ කට්ලට් එක ගාලික් මම try කරලා බලන්න ගාලික් බ්‍රෙඩ් සමග කට්ලට් ඒව කාලා හැම කම්බිනේෂන් එක අයිස් කෝපි එකක් හදන් බොන්නනේ හ්ම් දැන් බොන්නේ ෆලූඩා ඒකත් මරු ඊට පස්සේ දැන් මේක තාම ඉවර නෑ ඉතින් මොකද කරන්නේ සෑන්ඩ්විච් 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 ඊළඟට සෑන්ඩ්විච් මොකද්ද පුචි අර ස්පයිස් ටික කාලි ඉවර වෙන්න කලින් පෑන්කේක් කියන්නේත් මගේ ආසම කෑමක් ඈ ඔව් ගෙදර පෑන්කේක් ඇදුවම මෙයා 12ක් විතර කද්දි මම දෙකයි ගන්න නේ මාරම ගදි දැන් එක කාල බොන්නේ වර්ජින් මොහිතෝ රිෆ්‍රෙෂ් වෙනවානේ ආයි බඩේ ඉඩ හදෙනවා ඔව් ඊට පස්සේ මොකද්ද ඊට පස්සේ මම ඉඳත්තේ බැංකුවෙන් අරගන්න ඕන එහෙම ලං කරගන්න බැරුණා මිනි පීසා ඒකේ හොඳට චිකන් තියෙනවා ඊග මරුවේ සොෆ්ට් මාර විදියට ඔයා මේ ෂවර්ම එකක් තියෙනවා ඒක ඇතුලේ තියෙන්නේ ක්‍රිස්පි චිකන්ද මන්ද පුෂි මේක දුවේද ඔව් අපරාදේ මේ කොළව තන්න මහන්සි වෙන්නේ නේ නෑ ඒක පොඩ ලස්සනයිනේ ඒකට අපි කොළ ගලවන්න මහන්සි වෙන්න එපයි දැන් මේ වැඩේ කරන්නේ මේ කොළේ ගලවනකන් ආසා වැඩි වෙනවා කොළෙත් එකම කනුව කලබල වෙඩි ගමඩ ආ මේ ක්‍රිස්පි චිකන් නේද ඒක ෆිලින් එක ස්පිජිකන් නේ ඔව් ඒක හරි සෝසි ගතියයි
ඒ බැංකුවත් ටිකෙන් ටික බංකොලොත් වෙමින් යන ගමන් පවතින්නේ තනින් තන නෂ්ටාවශේෂ තමයි දැන් දකින්න තියෙන්නේ බැංකුවේ ඉතින් මේ මික්ස් ෆෘට් එකේ හොඳට දෙහි දාලා දිනනවා අඹලට දිනනවා බීම ගබඩාවත් දැන් බොහෝ දුරට අවසන් වෙලා ඒ කියන්නේ ආයසරයක් ඩිපොසිට් කරන්න ටයිම් එක හරිනේ ඔබ හරි හැබැයි කුටි ආයසරයක් ඩිපොසිට් කරන්න කලින් මේ බැංකුව සම්පූර්ණයෙන් බංකොලොත් කරලා ඉන්න ඕන අනේ මාරි දැන් මේ තනතන පොඩි පොඩි නෂ්ටාවශේෂ තියෙනනේ ඔව් ඒ ටිකක් ඉවර කරලා අන්න යා පටන් ගත්ත වැඩේ නෑ ගාලික් එකෙන් ගාලික් එකද මං එනවා මේක ගන්න ඔයා ප්‍රතික්ෂේප කරපු එක මං ගන්නවා ප්‍රතික්ෂේප කරන්නේ නෑ ප්‍රතික්ෂේප කරේ නැද්ද අස්සේ ගන්නවා ඊළඟ වටේ ඉරි ගන්න එහෙනම් ඈ හා මම මේක ගත්තා සෝරි සෝකේ අවුලක් නෑනේ ඊළඟ වටේ එකක් ඉවසන්න පුළුවන් නේ කලින් බැංකුව බංකොලොත් කරලා අලුත් බැංකුවක් ආරම්භ කරා බැංකුව කෙලින්ම භූමිය පිටින් වෙනස් කරලා තියෙන්නේ බැංකුව තිබ්බ භූමිය පිටින් අලුත් භූමියකට අරන් ආවා මොකද දැන් කට්ටියත් ඇත්තටම කාලා නැගිටලා ගිහිල්ලා ඉවරයි ගොඩක් කට්ටිය ඉතින් අනිතේ දැන් බුෆේ එක ළඟ තියෙන මේසකට අපි ආවා බුෆේ එක අත ළඟ සහ ගොඩක් කට්ටිය මේ කාලා බීලා ගිහිල්ලා ඉවරයි අපි ඒත් වැඩ ඒත් වැඩ මොකද බුෆේ ටයිම් එක තාම ඉවර නැහැ. ඔව්. බුෆේ එක පටන් ගන්නේ 3:00 ඉවර වෙන්නේ 5:00. 5:00ට තාම වෙලාව 5 වෙලා නැහැ වගේනේ. ඔව්. 5ට ළඟයි. ඊයන් තාම පැය භාගයක්ම ගෙඩි පිටින් තියෙනවා. ඒ හින්දා බුෆේ එකත් එහෙමම තියෙනවා. ඒ හින්දා අපි කනවා. අපි ඒක නිසා බැංකුව අරගෙන ආවා කෙලින්ම අර බැංකුවේ කෙලින්ම හෙඩ් ඔෆිස් එක ගාවට. හෙඩ් ඔෆිස් එක ගාවට ශාඛාවක් දාගත්තා. ශාඛාව දාගත්තා හෙඩ් ඔෆිස් එක ගාවේ. සහ මේ ආයතනයක් බෙදාගෙන ආවා මෙන්න මේ ප්ලේට් එක මම ස්පෙෂලි බෙදාගෙන ආවා මේකට මම නම දෙනවා චොක්ලට් ප්ලේට් එක කියලා මේ පේනවනේ ඔක්කොම චොක්ලට් මේ චොක්ලට් කේක් ඊට පස්සේ මේ පෑන් කේක් මේ වොෆල්ස් 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 සෝරි වොෆල්ස් තිබ්බා වොෆල්ස් වලට උඩින් මම දාගත්ත චොක්ලට් මෙව් එක සෝස් එක ඊට පස්සේ මම පෑන් කේක් එක කස්ටමයිස් කරා මම පෑන් කේක් එක ඇතුලේ තියෙනවා මේ ෆුල් පැණි පෑන් කේක් ගුඩින් මම දාගත්ත චොක්ලට් සිරප් එක දැන් ඇවිල්ලා පොල් පැණි චොක්ලට් පෑන්කේක් මගේ අලුත් නිර්මාණයක් බුචීගේ නව නිර්මාණයක් තමයි මෙන්න මේ කස්ටමයිස් කරපු පෑන්කේක් එක මේ ඊට පස්සේ සෑන්ඩ්විචස් උත් අපිට එහෙම ඉස්සල්ලා මේ කෑවට උගලන්ට පෙන්වන්න අමතකුණා මේකේ තිබ්බා ভেජිටබල් يعني මේ රේන්බෝ සෑන්ඩ්විචස් වර්ග දෙකක් මේ කැරට් එක තිබ්බා ඊට පස්සේ බීට්රූට් එක තිබ්බා ඊළඟට මේක මං හිතන්නේ ටූනා ටූනානේ ඔව් ටූනා එක තියෙනවා ටූන එක ඇත්තටම අපිට කලින් සැරේ කන්න බැරි වුණා කලින් සැරේ ගෑ මේ රේන්බෝ එක කලර්ෆුල් එක මේ දැන් ටූනා එක කන්න අපිට කොචි කෙලින්ම අපේ ශාකාව දාගන්න තිබ්බනම් මෙතනින්ම හෙඩ් ඔෆිස් එක ගාවින් නේ හැබැයි කමක් නැහැ කොචි කොහොම හරි අපි දාගත්තනේ ඌ එහෙම වුණා නෑ තා වෙලාව තියෙනවා දැන් නිකන් අපේ බුෆේ එක වගේ කෙලින්ම කොචි අපිට මෙතන ශාකාවක් ඕනේ නෑ අපිට කෙලින්ම හෙඩ් ඔෆිස් එක ගාවින් පදිංචි වෙන්න පුළුවන් මොකද කියන්නේ හෙඩ් ඔෆිස් එක ගාවට අරන් යන්න පුටු දෙක ඒකමන්නේ පුටු මොකටද හිටගෙන කමුනේ හැබැයි හිටගෙන කෑවම කොචි ලේසි ගොඩක් කන්න පුළුවන් අපිට ඇවිදින්න පුළුවන් කකුල් දෙකට බහිනවනේ කනේව ටික ඉතින් අපිට ඇවිදින්න පුළුවන් ඇවිදිනකොට තව බහිනවා ඉතින් තව වැඩිපුර කන්න පුළුවන් මම ගොලි මෙන්න මේ ප්ලේට් එක ගැන තමයි ඇහැ ගහගෙන හිටියේ බෙදාගෙන එද්දිම මම මේ කන්න වෙන ආසාවෙන් තමයි බෙදාගෙන ආවේ විශේෂයෙන් මෙන්න මේක මගේ නව නිර්මාණය කුචි එක නම් මරු ඈ දැන් චොක්ලට් පෑන්කේක් උත් තියෙනවා ඊට පස්සේ පොල් පැණි පෑන්කේක් උත් තියෙනවා වෙන වෙනම කන්න පුළුවන් මේ දෙක සාමාන්‍ය හදනවා මේ දෙක වෙන වෙනම දැන් මෙතන තියෙන මේ දෙකේ හයිබ්‍රිඩ් වර්ෂන් එක මේ හයිබ්‍රිඩ් එක චොක්ලට් පොල් පැණි පෑන්කේක් චොකෝ කොකෝ පෑන්කේක් හොඳනේ චොකෝ කොකෝ පෑන්කේක් මොකෝ බලන් ඉන්නේ කන්න නැතුව කියලා කන්න තියෙන්නේ ඉතින් උඩ පෑන්කේක් ඉවරද ආ ඔයාට දෙන්න ඕනේ ඔව් එහෙනම් මම දාගන්න කමනේ වගන්න නෑ නෑ ඔයාට මම ඒක තියන්න මෙතු සායි බෙදන් එන්න හා මේකට පොල් පැණි ටිකක් ආව නම් මරු කියලා මට හිතෙනවා මේ ආකාරයට මේකෙන් හොරකම් කරලා පෑන්කේක් එකෙන් හොරකම් කරපු පොල් පැණි ටිකක් මම දාගන්නවා බෆල් එක උඩට ඔව් තමන් බෙදාගත් එකෙන් ඕන එකක් ඈ ඔව්
නැත්නම් අතර තියෙන පොල්පණි ගන්න එපා. ඔව් එතන තියෙන අනිත් පැකේජින් ගන්න එපා. Taman beda gattu ekin ehema ganna gannawa nan me ewillla choco coco waffles. Waffles. Amaruwa. ඒ සුපිරි කුජි මීට පස්සේ ඔයාලා ගෙවල් වල හදනව නම් චොක්ලට් විතරක් දාලා මොකුත්ම හදන්න එපා. පොල් පැණි විතරක් දාලා මොකුත්ම හදන්නත් එපා. චොක්ලට්ුයි පොල් පැණි දෙක එකට මිශ්‍ර කරලා හයිබ්‍රිඩ් චොකෝ කොකෝ ඒවා හදලා බලන්න. මං කියනවට කාලා බලන්න. ඔයාලා මීට පස්සේ කන්නේ චොකෝ කොකෝ ඒවා විතරයි. ඒවට නම දාගන්න බුචීගේ චොකෝ කොකෝ කියලා. බුචීස් චොකෝ කොකෝ. මට පොඩ්ඩක් පැටලෙනවා තාම. කියාගන්න බෑ. ටික දවසක් ඇද්දි හරියයි. කේක් කළා. ආ කේක්. ඒකේ කොකෝ නැහැ. ඒකේ කොකෝ නැහැ. ඒක චොකෝ විතරයි. ඕන් නම් ඒකටත් කොකෝ දාගෙන ගන්න පුළුවන්. ඒක නිකන් ඩබල් චොකෝ. චොකෝ උඩට චොකෝ දාලා. ඩබල් චොකෝ ඉතින්. ඩබල් චොකෝ. ඒතර මේ බෑන්කේකට පොල් පැණි නැහැ ගොටි. ඕ අන්න ඒකනේ මට ඒක මේ මේව කරන්න බෑ අන්තිමට. පොල් පැණි ටිකක් කුස්සියෙන් තමයි ඉල්ල ගන්න වෙන්නේ. මේ ඇවිල්ලා ඩබල් චොකෝ කොකෝ. නැතඹු චර පොල් කේක් එකකට චොක්ලට් දැම්ම නම් හරි. ඒක පුළුවන් නේ. ඔය පොල් කේක් එකේ කොහොමද තියෙනවනේ කොකෝ. එතකොට කුචි කොකෝ චොකෝ. ඔව්. මොද කොකෝනේ මේ ප්‍රධාන එක. ඔව්. එක කොකෝ චොකෝ. මම මේ පෙන්වුවේ චොකෝ කොකෝ. ඔයාලට ඕන නම් ඒක වෙනස් කරලා කොකෝ චොකෝ එක හදාගන්න පුළුවන්. දැන් මෙතන මේ මොකද්ද මේ 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 රෙසිපිද මෙතන මේ කුකරි ක්ලාස් එක. කුකරි ක්ලාස් එකක් වගේ. මේ තව කෑම කස්ටමයිස් කරන ගමන් ඉන්නේ. හැම එකම චොකෝ කරනවනේ ඔයා. කොචි ඕන දෙයක් චොකෝ කරන්න පුළුවන් මට බලන් ගියාම මම මේ ජුජුප්ස් හිටන් චොකෝ කරනවා කොචි චොකෝ ජුජුප්ස් පොඩක් දීපු ලොක් කර නම් නේ මේවා චොකෝ කුකීස් ඒව නම් තියෙනවනේ දැන් මේක කොචි වෙනම තැනකට දාගෙන ගියා නම් ඕ ගාගෙන ගෑවා අන්න හරි මේ මේක මේක ගෑවත් එකයි මේක ගෑවත් එකයි නේ තේරුණාද මන්දා කොහොම හරි ගමන්නේ කනකට තේරෙයි දැන් කිලිම හෙඩ් ඔෆිස් එකේ ඉඳන් තමයි වැඩ කරන්නේ බ්‍රාන්ච් එක මාරු කරා බ්‍රාන්ච් එක කෙනෙක් බ්‍රාන්ච් එක වැහුවා වහලා හෙඩ් ඔෆිස් එකට ආවා චොකෝ මාස්මෙලෝස් නිකන් ජුජුප්ස් චොකෝ ජුජුප්ස් නිකන් විස්කෝතු චොකෝ විස්කෝතු දැන් තමයි ඔන්න සුපිරිම එක ගන්නෙ කොටි මේකට නමක් දෙන්න. චොකෝ ජුජු මාස් කුකි. චොකෝ ජුජු මාස් කුචි. කුචි නෙමෙයි. කුකි. කුකි. නෝනින්ගෙන් කුචි. මේකෙලින්ම චොකෝ ජුජු මාස් කුකි. කොකෝ ජුජු මාස්. ඔව්. චොකෝ ජුජු මාස් කුකි එකක් තමයි දැන් මම මේ කන්නේ. කකාලායි නම කියන්න. ගපාරේ. ඔයාලට මං දැන් ඒ කාපු කෑම එකට යෝජනා කරන්න ඊට වඩා ලස්සන ක්‍රියේටිව් නම් තියෙනවා නම් පල්ලිහා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්න. ඔයා මොනවද හෙඩ් ඔෆිස් එකෙන් අරගන්නේ? මේ මෙතන තියෙනවා මං හිතන මේ චොක්ලට් පුඩින් එකක් වගේ මේ කොහොමරි හොට් ඩෙසර්ට් එකක්. මේ දුන් දානෝ මේ අනිත් එක තාම කවුරුත් එකෙන් කාලා නැහැ. දැන් කට්ටිය නැහැ. මේ කට්ටිය කාලා ඉවර වෙලා ඔය අලුතෙන් දාපු එක. ඔව් ඒකෙන් කවුරුත් කාලා නැහැ. ඔව් මං හිතන්නේ මං දැක්කොතන වටවෙලා ඉන්නව කට්ටිය. ඔව් මං හිතන්නේ දෙතුන් පාරක් ගන්න. මේක දාන්න නැති. මරි මට හම්බුණා ආයෙ ඕපන් කරන්න. ඒකෙ මේ උඩ තියෙන වෙනම චොක්ලට් ලේයර් එකක්. දැක්ක? පොඩේ පුචි එක රහයි. ඒක මේකේ රහ මොකද්ද කියලා මට කියාගෙන දෙන්නේ කොහොමද මේක හොට් චොක්ලට් පුඩින් එකක්. නික මාර රහයි උණුවෙන් මොකද්දි. ඕකට චොකෝ සිරප් ටිකක් දාලා ඩබල් චොකෝ කරගන්න ඕනද? පාබුචි මේ මේ හරි ෆ්ලේවර් එක. හයි ටී එකට ඇවිල්ලා අපි හයි ටී එක මේ හයි කොෆි කරන අවස්ථාවයි. කෝපි වෙනම මේ ප්ලේන් ටී වෙනම ලෙන් කියන මේ ටී වෙනම කොෆි වෙනම ඊට පස්සේ කිරි වෙනම සීනි වෙනම තියෙනවා. හැඳි වෙනම හැඳි වෙනම අපි වෙනම
දැන් මේ ඒ වෙන වෙනම තියෙන ඔක්කොම ටික තා පොඩ් එකකින් එකතු කරන්න හදන්නේ වනේ එකතු වෙන වෙන් වෙලා ඉන්න සියලු දෙනා සමගි වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මම මේ වෙන් වෙන්න තිබුණු ඔක්කොම දේවල් ටික දැන් මේ එකතු කරනවා සමගි කරනවා සියලුම කට්ටිය සමගි වෙන්නේ මගේ බඩේදී දැන් තියෙන්නේ අයිස්ක්‍රීම් කන වේලාව මෙතන තියෙනවා අයිස්ක්‍රීම් කෝන්ස් ඒ වගේ මෙතන තියෙනවා අයිස්ක්‍රීම් වර්ග දෙකක් තියෙනවා වැනිලාත් තියෙනවා චොක්ලට්ත් තියෙනවා කලින් ස්ට්‍රෝබෙරිත් තිබිලා තියෙනවා මේ තියෙන්නේ මම බෙදාගත්තු එක කොචි ඔය කෝන් එක මෙහෙම ඇතුලට දාලා මෙහෙම කරලා පුරවලා අරගන්න කෝන් එක කැඩේ නේ ඔව් පොඩි වැනිලා ටච් එකකුත් තියෙනවා චොක්ලට් අයිස්ක්‍රීම් එකේ වැනිලා ටච් එකක් තියෙනවා ඉතින් යාළුවනේ බලන්න පිටිපසෙන් පේන අපූර්ව දර්ශනය සියලුම දෙනා කාබි අවසන් කොට මං හිතන්නේ ගෙවල් වලටත් ගිහිල්ලා අපි තවමත් මේ අයිස්ක්‍රීම් කමින් මෙතන පසු වෙනවා මෙතන ස්ටාෆ් එක මෙතන අස් කරනවා අපි ඒ අතරේ කනවා එච්චි මෙයා මේ කිරිකෝපි හැමත් දීලා ඉවර වෙලා තමයි අයිස්ක්‍රීම් කන්නේ මම නම් අයිස්ක්‍රීම් කාලේ වල තමයි කිරිකෝපි කපුවා එහෙම උලන්නේ නැහැ එහෙම පිළිවෙලක් නැහැ නේද පිළිවෙලක් නැහැ කොහොම හරි අපි අපි අනන්නේතාව බෙරක්කා කවුරුත් නැහැ අපි දෙන්නයි ස්ටාෆ් එකයි එහෙනම් ඉතින් ඔයාලා දැක බලා ගන්න ඇති ගාල්ලි හොඳ සුපිරි බජට් එකකට හොඳ ස්ප්‍රෙඩ් එකක් තියෙන හයිටි එකක් සුපිරි බජට් එකක් කියන අතරම ලෝ බජට් එකක් ඒ සුපිරි බජට් එකක් කියුවේ ඒකයි අපි සාමාන්‍යයෙන් බජට් කියලා කියන්නේ නිකන් අර පොඩි අඩු ගාන්නට කියන එකනේ ඉතින් සුපිරි බජට් එකක් ලකුවට පර්ස් කරලා දැනෙන්නේ නැති ගාන්නට හොඳට අත දිගෑරලා බඩ දිගෑරලා බඩ පැලෙන්න හිත පැලෙන්න ගන්න පුළුවන් මෙතනින් ඉතින් අනිත් එක කියන්න ඕනේ අපි අර අනිත් බුෆේ වලට හයිටි වලට ගියාම කියනවා වගේ මුලින්ම සේවරි අයිටම්ස් කාලා ඉන්න ඊට පස්සේ يعني අනිත් එක ගොඩාක් වෙන බෙදා ගන්න නැතුව මුලින්ම බෙදාගෙන ඊට පස්සේ ආස හිතෙන ඒවා ආය පාරක් බෙදා ගන්න. එතකොට අපිට යන්නේ නැහැ. ඉතින් අපි මේ මැසේජ් එක හැම බුෆේ එකකම දෙනවා. මොකද ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි දැක්ක ගමන් පළවෙනි පාරම ඔක්කොම ටික බෙදාගෙන යනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට කා ගන්න බැරි ඉතුරු කරනවා. ඉතින් එහෙම වෙන්න ඕනේ නෑනේ. ඔව්. මොකද ඇත්තටම කියන්නේ ඕනම හයිටි එකක බුෆේ එකක උනත් කෑම ඉවර නම් ආයෙම රීෆිල් වෙනවා. සමහර වෙලාවට මොන හරි අයිටම් එකක් වෙනස් වෙන්න පුළුවන්. ආයෙ රීෆිල් කරද්දි වෙන දෙයක් රීෆිල් කරන්න පුළුවන්. හැබැයි මොනවාම හරි දානවා. ඒ හින්දා මේ කලබල වෙන්නේ නැතුව ඉස්සලාම කන්න පුළුවන් ප්‍රමාණයට බෙදාගෙන ඊට පස්සේ ආසෙ හිතෙන ඒවා දෙවෙනි පාරට, තුන්වෙනි පාරට, හතරවෙනි පාරට ගිහින් බෙදාගෙන කන්න. දැන් සාමාන්‍යයෙන් අපි බැංකුවක් හැදුවට අපි අනිවාර්යෙන් බැංකුව බංකොලොත් කරනවා. ඉතින් එහෙම ඔයාලට කන්ෆිඩන්ට් එකක් තියෙනවා නම් ඔයාලා හදන බැංකුව බංකොලොත් කරන්න පුළුවන් කියලා කිසි අවුලක් නැහැ. කියන්නේ බංකොලොත් කරන්න පුළුවන් ගානට තමන්ගේ බැංකුව හදාගන්න. ඒක තමයි අද වීඩියෝ එකෙන් අපි ඔයාලට දෙන පණිවිඩය. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක අවසන් කරන්නම්. මොකද දැන් බුෆේ එකක් ඉවරයි. වෙලාව ඉවරයි. වෙලාව ඉවරයි. දැන් යන්න වෙලාව හරි. එහෙනම් ඉතින් subscribe කරන්න නැති කට්ටිය subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මේ වගේ videos තව දිගට බලන්න කැමති නම්. හැමදේ දේවල් comment කරන්න කියලා කිව්වද හිතිච්චි? නෑ කිව්වේ නෑ. එහෙනම් ඔයාලට comment කරන්න. ඕගොල්ලෝ මොනවද හිතන කියලා comment කරන්න. ඒ වගේම අපි ඉස්සරහට මොන වගේ videos අරන් එන්න ඕනේ ඔයගලන් කැමති place එකක් තියෙනවා නම් ඒවා comment කරන්න. එතකොට අපි ඉස්සරහ videos වලදී ඒ ගැන විස්තර අරන් එන්න. එහෙනම් ඉතින් ඊළඟ දවසේ කෑම් බීම පිරිවරාගෙන ඔයාලව හම්බෙන්න නම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආතල් එකේ ඉමු.